උදැසර ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අපහායික් වෙන්නයි ඔබට ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගාල කනම්පිටේ පුරාණ අම්පිටේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම යුත්තික මහානිකායි මහාධිකරණ සංඝනායක කම්මට්ටහනාචාර්ය පූජ්‍යපාද කේගල්ල උඩුවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ප්‍රඥාවන්තයාගේ අරමුණ චිත්ත විමුක්තියයි. ඒ විමුක්තිය උදා කර ගන්නට ප්‍රඥාව කෙසේනම් උපකාරවන්නේදයි පහදා දෙන්නට. මජ්ක්‍ධිම නිකායේ චූල සාරූපම සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහැවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසර සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවනකාලෝ අයං භදන්තා. ධම්මස්සවනකාලෝ අයං භදන්තා. ධම්මස්සවනකාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. අලං බ්‍රාහ්මණ තිට්ඨතේ තං සබ්බේතේ සකාය පටිඤ්ඤාය අබ්බඤ්ඤංසු සබ්බේව නාබ්බඤ්ඤංසුති. ධම්මං තේ බ්‍රාහ්මණ දේසිස්සාමි තං සුනාහි.
සාදුකං මනසිකරෝයි බාසිස්සාමීති. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා වාසී මව්වරුනි, පියවරුනි, දූ දරුවනි, අද අපි දේශනා කරන ලබන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සූත්‍රාන්ත ගතව මජ්ඣිම නිකායට අඩංගු කර දේශනා කර වදාළ චූල සාරෝපම සූත්‍ර දේශනාව ඇසුරි. මේ සූත්‍රයේ චූල කියන හේතුව තමයි තව සූත්‍රයක් තියෙනවා මහා සාරෝපම සූත්‍රය කියලා. ඒ නිසා මේ සූත්‍රයේ කියනවා චූල සාරෝපම සූත්‍රය. චූල කියන්නේ කුඩා කියන එක. සාරෝ සාර කියලා කියන්නේ හරය, අරටුව කියන එක. සාරෝපම කියලා කියන්නේ සාරය, හරය, අරටුව උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ අපේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව ඉතාම වටිනා ධර්මදේශනාවක් උන්වහන්සේ මතු කර දැක්වුවා. බුදුරජාණන් වහන්සේ බොහෝ වෙලාවට හේතුවක් ඇතුවමයි යමක් දේශනා කරන්නේ. හේතුවක් නැතුව දේශනා කරන වෙලාවලුත් තියෙනවා. නමුත් බොහෝ වෙලාවට දැන් අපි විනය පිටකයේ අනුව බැලුවොත් විනය පිටකයේ ඒ විනය ශික්ෂාපද පැනවීමට හේතුවක් ඇති වුණාම තමයි බුදුහාමුදුරුවෝ ඒ සඳහා සංවරයේ සඳහා භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය ඇතිවීම සඳහා ඒ වගේම දුර්මකෝ පුජ්‍යලේන්ට ගරියාව සඳහා ඒ ශික්ෂාපද පනවල තියෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේ සූත්‍ර දේශනාවල්, ගාථා දේශනාවල්, ඉති උත්තක දේශනාවල්, ජාතක දේශනාවන් මේ හැම එකක්ම දේශනා කිරීමට යම් හේතු සාධකයක් ඇති වෙනවා. මේ ඇතිවීම මුල් කරගෙන බුදුහාඳුරෝ ඒ මුල් කරගෙනයි ඒ ධර්මය එළි දක්වන්නේ. ඒ වගේ මේ සූත්‍ර දේශනාවටත් හේතු භූත වෙච්ච කාරණාවක් තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරේ සැවැත්නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ වැඩවාසය කරන ඒ කාලෙදි විවිධ අය බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡාවට එනවා, තර්ක කරන්න එනවා, වාද කරන්න එනවා, විවාද කරන්න එනවා, ඒ වගේම ධර්මය දැන ගැනීමට එනවා. විවිධ අරමුණු ඇතුව ජේතවනාරාමයට වඩි උන්වහන්සේ කාලයක් වැඩ ඉන්නවා රජගහනුවර වේළුවනාරාමේ. එතෙන්ටත් එහෙමයි. උන්වහන්සේ මුල්ම කාලේ වැඩ හිටියා බරණස ඉසිපතනාරාමේ 3 මාසය. මේ හැමතැනකටම මේ බුදුහාමුදුරුවෝ කියලා දැනගෙනත් සමහර වෙනවා, නොදැනගෙනත් සමහර වෙනවා, ඇත්තටම බුදුන්ද කියලා දකින්නත් අහන්නත් සමහර වෙනවා. උන්වහන්සේ ඒ කොයි ආකාරයෙන් මොන අරමුණෙන් ආවත් ඒ එන අය පිළිගන්නවා, එන අයට හිනාමුසු මුහුණින් සංග්‍රහ කරනවා. ගාදුර මගේ ගවනාම බොහොම පහසුවෙන් මග ආවද? කරදරයක් එහෙම උනේ නැද්ද? ආහාර පාන එහෙම සුලභ තිබුණාද මගතොටේ? උන්වහන්සේ මේ මගතොට තොරතුරුත් අනිවාර්යෙන් අහනවා. මොකද ඒක තමයි මිනිස්සෙක්ගේ මනුස්සකම කියන්නේ. කෙනෙක් තමා හොයාගෙන ආහම ඒ පුජ්‍යලයා ඉස්සරලාම පිළිගන්නු. ඊළඟට සතුටු කරන, හිත සතුටු වෙන කතාවකින් සංග්‍රහ කරන්න ඕන. දැන් සමහරුන් ගෙවල් වලට ගියාම කතාවක් නැහැ. හිනා වෙන්නවත් නැහැ අඩුම තරමේ. ඔහේ බුම්බගෙන ඉන්නවා. එන්න ඇතුළට කියලා වාඩි වෙන්න කියලා කියන්නේවත් නැහැ. ඔහේ මිදුලේදිම හිටගෙන කතා කරලත් අරින අයත් ඉන්නවා. මෙන්න මේ වගේ අයට තමයි බුදුහාමුදුරුවෝ මේ ආදර්ශෙම පෙන්නුවේ. මනුස්සකම කියලා කියන්නේ මිනිස්සු දැක්කහම සංග්‍රහ කරන්න. මොනවෙන්ද සංග්‍රහ කරන්නේ? ඉස්සල්ලාම මූණ දිහා බලලා. මූණ කියන්නේ විශේෂයෙන්ම අපි කෙනෙක් දැක්කහම මූණෙන් නම් ඇති වැඩක් නැහැ. නලල දිහා බලාගෙන අපි ආශිර්වාද හිනාවක් කරනවා. මොනවක්වත් කියන්න ඕන නලල දිහා බලලා හිනා වෙනකොට ඒ අපේ හදවතේ සෙනෙහසයි අර හිනාවත් එක්ක යන්නේ. ඒ නිසා යාට හිනාවම ලොකු සතුටක් වෙනවා. දැන් සමහර අය ඉන්නවා අපි දාපිහිතෝ අන්‍ය ජාතිකයෙක් අපි දකිනු. අපි පැත්තක බලා ගන්න. සමහර රවණෝ
සමහර විට දෙය පෙරේද අපේ ස්වාමීන් වහන්සේනම කතාවක් කරා. මීට අවුරුදු 50කට විතර උඩදී මම බස් එකේ යන්නේ නැග්ගා. මගේ සීට් එකේ මම හිටියා ජනෙලේ ළඟ. අනිත් පැත්තෙන් වාඩි වුණා මුස්ලිම් මේ රවුල තියෙන මහත්මේ. මම ජනෙලෙන් එළිය බලන අර මහත්තයා අනිත් පැත්තෙන් අනිත් පැත්ත බලාගෙන ආවා. නිකන් ඉඳලා හිටලා හරි අපි දෙන්න මූණට බලා ගන්නකොට ටක් ගාලා අපි මූණ දෙක හරව ගන්නවා. මොකද අරමුණක් තිබ්බේ නැහැ, කතා කරේ නැහැ. ඒ තරමට අපි ඈත් වෙලා. ඒ හැමතරම කියනවා මම මේ කරපු වැඩක් නේ. නමුත් අද මට තේරෙනවා අපි අද ඊට වඩා හුඟක් දියුණුයි. අද අපිට ජාති ભેදේ, ආගම් ભેදේ, පක්ෂ ભેදේ, කුල ભેදේ, වංශ ભેදේ අපි ඒවා ගොඩාක් අතහැරලා අද ඕන කෙනෙක් දැක්කහම අපි හිනා වෙනවා. හිනාව තමයි ඉනාව කියලා කියන්නේ. ඕන කෙනෙක් අපට වසඟ කරගන්න පුළුවන්, හිතවත් කරගන්න පුළුවන්, ඕන කෙනෙක්ගෙන් වැඩ ගන්න පුළුවන් හිනා වෙලා කතා කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආපු එදා උන්වහන්සේ ළඟට ආවා මේ බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයාට කියන්නේ පිංගල කොච්ච කියලා. මම මේ නම ඇහුවෙත් මේ සූත්‍රෙන්. පිංගල කොච්ච. පිංගල කියලා නම් අහලා තියෙනවා. පිංගල කියලා කියන්නේ මේ බස්සා කියන එක, මේ බකමූණා කියන එක. ඉතින් ඒක මොකක්ද දන්නේ හේතුව පිංගල කොච්ච කියන බ්‍රාහ්මණයා. මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා හැම කෙරේ නෑ. මොකද මෙයා බුදුන්ට සලකන කෙනෙක් නෙවෙයි, බ්‍රාහ්මණ ආගම අදහන අයනේ. ඒ නිසා පිංගල කොච්ච පැත්තකට වෙලා පච්චඩේල්ලා වාඩි වෙලා අහනවා, ගෞතමින් වහන්ස මේ ජම්බුද්වීපේ ඉන්නවා විවිධාකාර ශාස්ත්‍රවරු. මං ඒ ශාස්ත්‍රවරු හොයාගෙන ගිහිල්ලා කතා කරා මෙහෙම. ඒගොල්ලෝ හරිම බොහොම උසස් අය, හොඳ දර්ශනයක් කියන අය. ස්වාමීනි, ඒ අය අතර සත් ශාස්ත්‍රවරු කියලා දැන් අදත් අපි දන්නවනේ. සත් ශාස්ත්‍රවරු කියවම බෞද්ධයෝ හැම දෙනෙක්ම දන්නවා. ඒ කාලේ හිටපු ශාස්ත්‍රවරු 6 දෙනෙක් කියලා. ඒ අය අතර ස්වාමීනි බොහොම ප්‍රසිද්ධ, ඒ වගේම ලාභ සත්කාර ආදී ලබන බොහෝ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙච්ච අය අජිත කේශ කම්බලි, ඒ වගේම පූර්ණ කාක්ෂප, මක්කලි ගෝසාල, ඒ වගේම පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටි පුත්ත, ඒ වගේම නිගණ්ඨ රාතපුත්ත, මේ 6 දෙනා. ඔය 6 දෙනා හරිම ප්‍රසිද්ධයි ඒ කාලේ. මොකද ඔය 6 දෙනා මේ බුදුන් පහළ වුණන් පස්සේ පහළ වෙච්ච අය නෙවෙයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියලා ආරංචිය ලැබුණාම එහෙනම් මම වෙන්න ඇති ඔය, මම වෙන්න ඇති ඔය කියලා එක එක්කෙනා ඔහොම සමාජයට ඉදිරිපත් කරලා යම් යම් මොනවා හරි දර්ශනයක් ඉදිරිපත් කළා. ඉතින් බුද්ධ ශාසනයක් තිබෙන්නේ නැති කාලේ ජනතාවටත් අවශ්‍යයි කවුරු හරි අනුගමනය කරන්න. ඒ නිසා ඒ අය ඒ ශාස්ත්‍රවරු හොයාගෙන ගිහිල්ලා අනුගමනය කළා, ඒ ධර්මය ඇහුවා. ඉතින් ඒ නිසා ස්වාමීනි ඒ අය ඔය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ, වන්දනීය අතුරට පත් වෙලා තියෙන්නේ, ඒගොල්ලෝ මේ දේශනා කරන ධර්මය ඇත්තටම නෛර්යානිකයි කියලා දැනගෙනද දේශනා කරන්නේ, නැත්තම් නොදැනගෙනද දේශනා කරන්නේ? ඒගොල්ලෝ ඇත්තෙන් මේ කියන ධර්මය, ඒගොල්ලෝ කියන ධර්මය දන්නවද නැත්තම් නොදන්නවද? මෙහෙම ඇහුවම තථාගත අපේ බුදුරජාණන් වහන්සේ මේ පිංගල කොච්ච බ්‍රාහ්මණයට කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ අනුන්ගේ ඕපාදූප හොයන කෙනෙක්, වල්පල් කතා කරන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා ඒක උන්වහන්සේට වැඩක් නැති කතාවක් කියලා උන්වහන්සේ දැනගත්තා. එහන්ද කියනවා පිංගල කොච්චය අපිට ඒ සත්‍රාස්තුරුවරු හෝ වෙනත් අය තමන්ගේ කියන ධර්මයේ දැනගෙන දේශනා කරනවද නොදැනගෙන දේශනා කරනවද, ඒගොල්ලෝ ඒක අවබෝධ කරද නැද්ද කියන කතාව අපට වැඩක් නැහැ. ඒක අපට වැඩක් නැහැ. ඒක අපි පැත්තකින් තියමු. ඒ ප්‍රශ්න ටික මම ඔබට කියලා දෙන්නම්. මගේ ශාසනේ ගමන් කරන්නා වූ නෛර්යානික මාර්ගය පිළිබඳව මේක හරි ගැඹුරුයි. නෛර්යානික එක වචනේ ටිකක් ගැඹුරුයිනේ. නෛර්යානික කියලා කියන්නේ නිර්වාණයට පමුණුවන්නා වූ කියන. නිර්වාණයට පමුණුවන මාර්ගයේ
දේශනා කරනවා කියන එක බොහරි අමාරු වැඩ. මොකද අපි නොදන්න පාරක තොරතුරු ඇහුවත් අපි කියන්න දන්නේ නෑ. අපි පාරක ගිහිල්ලා ආවනම් ඒ පාර ගැන කවුරුවත් ඇහුවොත් අපට කියලා දෙන්න පුළුවන්. නමුත් ඉන්නේ අද හුඟක් දෙනා මේ නෛර්යානික මාර්ගයේ අහගන්න ඉන්න අය, ගොඩක් දෙනා ඒ නිර්වාණ මාර්ගයේ නොගිය අයනේ. මේකට මම නිතර කියන වචනයක් තමයි ওই ජාතක කතාවක තියෙන වචනේ අගත පුබ්බන් දිසා. නොගිය විරු දිශාවක් ගැන මේ අහන්නේ. නොගිය දිශාව ගැන අපි කොහොමද තොරතුරු කියන්නේ? අපට ලූප් ප්‍රත්‍ය දාලා වුණනම් කියන්න යන්න පුළුවන්, මෙහෙමලු යන්නේ, මෙතනලු හැරෙන්නේ, මෙතන නගරයක්ලු, මෙතන ගියාම මෙහෙම තියෙනවලු කියලා යන්න කියා දාන්න පුළුවන්. නමුත් ඒ කියන කෙනාටත් සැකයි මේක. ආන් ඒ වගේ තමයි අද මේ ධර්ම මාර්ගයේ යන අය. ඒ නිසා මේ ධර්මයට හරි මග මොකද්ද කියන එක බුදුරජාණන් වහන්සේ නෛර්යානිකත්වයේ නිර්වාණ මාර්ගයේ නිර්වාණය මේ සියල්ල දන්නවා දකිනවා. එතන බුදුරජාණන් වහන්සේගෙන් අපිට මේක අහගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හරියට දේශනා කරයි. ඒ නිසා උන්වහන්සේ මේ ධර්මය පැහැදිලි කිරීම සඳහා හොඳ සරල උපමාවක් භාවිත කළා. පිංගල යනවා ටිකක් මෝඩ මිනිස්සේ කැලේකට. මොකටද යන්නේ? ගහක අරටුවක් හොයාගෙන. මෙයා යනකොටම දකින්න මහ විශාල වෘක්ෂයක් ගහක් තියෙනවා දකින්න. ආ මේ තියෙන්නේ ලොකු විශාල හරයක් අරටුවක් තියෙන ගහ කියලා මෙයා නැගලා අතු ටිකක් කපා ගන්නවා. කපාගෙන අතු පිටියක් කර ගහගෙන දැන් එනවා. එනකොට ඇස් තියෙන නුවණැති මිනිස්සෙක් දැකලාම, මිත්‍රයාව මොනවද ඔබ කියන්නේ? මට මේ අරටුවක් ඕන, මම අරටුව ටිකක් කපාන එනවා ගහකින්. එයා හිනා වෙලා කියනවා, අනේ මෝඩ මිත්‍රේ, ඔබ ගහ අඳුරන්නෙත් නැහැ, කොළ අඳුරන්නෙත් නැහැ, ගහේ පොතු අඳුරන්නෙත් නැහැ, සිවි අඳුරන්නෙත් නැහැ, එළේ අඳුරන්නෙත් නැහැ. ඔබට අරටුවෙන් ගන්න තියෙන වැඩේ කොළාතුලින් නම් ගන්න බෑ. ආ එහෙමද කියලා මෙයා ඒක අතහැරලා ගිහිල්ලා ඊළඟදී, හැබැයි මේ සූත්‍රේ පෙන්නලා දීලා නැහැ ඒ පුජ්‍යලයාම ගියාද වෙනත් කෙනෙක් මේකට ගියාද කියන ගන්නේ. අපිට හිතන්න තියෙන්නේ ඒ පුජ්‍යලයාම ගියා කියමුකෝ. ඊළඟ දේ පුජ්‍යලයා ගිහිල්ලා ආයත් මහ විශාල ගහක් දැකලා, ආ මේ තියෙන්නේ අරටුවේ තියෙන හොඳ ගහ, එනිසා මේකෙන් මම අරටුව ටිකක් ගලව ගන්න ඕන කියලා ලොකු ලොකු පොතු පතුරු පතුරු ගලව ගන්න. ගලව පොතු මිටියක් කර තියාගෙන බැඳගෙන එන්නේ. ආයත්තර ඇස්සති නුවණැති පුජ්‍යලයා අහනවා, මොනවද යාළුවෝ ඔයගේ? මේ අර ගහේ අරටුව, මං අරටුවක් හොයාගෙන ගියා, මට හොඳ අරටුව තියෙන ගහක් අමුණු, මම මේකෙන් මේ අරටුව ටිකක් කපාගෙන ඉන්නවා. ඉතින් අර ඥානවන්ත මිනිස්සයා හිනා වෙලා කියනවා, මිත්‍රය, ඔබ ගහ අඳුරන්නෙත් නැහැ, පොතු අඳුරන්නෙත් නැහැ, අරටුව අඳුරන්නෙත් නැහැ. ඔබට අරටුවෙන් ගන්න තියෙන වැඩක් ওই පොතු වලින් ගන්න බෑ කියලා. ආ එහෙමද, මේවා පුතුද කියලා දැන් ආයත් යනවා මෙයා. ආයත් ගිහිල්ලා මේ ගහ බලලා ගහින් ගන්නවා. දැන් ගහේ පොත්තටයි කඳටයි අතර තියෙන සිවිය, පොතු ගලවාපු මේ සිවිය තියෙනවා දිගටම. මේ සිවි ටිකක් ගලවලා ගලවලා මේ මිටියක් බැඳගෙන එනවා. ඒත් අහනවා, ඔබ මේ මොනවද කියන්නේ? මම මේ අරටුව තියෙන ගහක් හොයන්නේ, ඒකෙන් ලැබුණානේ මේ අරටුවක්, මේ සිවිය ගොඩක් ගොඩ ගහගෙන ඉන්නේ. ඒත්තර ඇස්සත් ඥානවන්ත පුජ්‍යලයා කියනවා, ඔබට ඔබ ගහ අඳුරන්නෙත් නැහැ, පොතු අඳුරන්නෙත් නැහැ, සිවිය අඳුරන්නෙත් නැහැ, ඔබ කියන්නේ සිවිය. එනිසා ඔබට ඒ අරටුවෙන් ගන්න ප්‍රයෝජනය මේ සිවියෙන් ගන්න බෑ. ආයත් මේ මිනිස්සයා යනවා කැලේට. එහෙම ගිහිල්ලා දැන් මේ ලොකු ගහක් තියෙනවා, මේක වෙන්නේ නැති අරටුව, මේ අරටුව කියන්නේ කියලා පොරොවක් අරගෙන අර ගහේ එලේ ටික පළලා පළලා ගන්න. එලේ ටික පළලා පළලා මිටියක් බැඳගෙන දැන් එනවා. එලේ ටික අරගෙන එනකොට ඒත් අර ඇස්සති නුවණැති මිනිස්සයා අහනවා, මිත්‍රේ මොනවද මේ අර ගහේ අරටු? මට හොඳම අරටුවක් අම්මුණු නද නම් අරටුව කරගහගෙන එනවා. මිත්‍රේ, ඔබ ගහේ කිසිවක් අඳුරන්නේ, එලේ අඳුරන්නෙත් නැහැ, අරටුව අඳුරන්නෙත්. ඔබට ඔය අරටුවෙන් ගන්න ඕන ප්‍රයෝජනය මේ එලේෙන් ගන්න බෑ. මෙයා ආයත් කර ටික විසිකෙල්ල දාලා දැන් ආය යනවා අරටුව හොයාගෙන. දැන්
ගිහිල බලන හෙනම් අරටු කියන මොකක්ද මේ එලේ ටික ඇහැල ඇහැල බලනවා මෙන්න යට තියෙනවා බොහොම ඝන හයිය කොටසක් තියෙනවා එහෙනම් මේක තමයි අරටුව කියලා මෙයා ගහ කපලා අර අතුත්ස් කරලා පොතුත්ස් කරලා සිවිත්ස් කරලා එලයත්ස් කරලා දැන් අරටුව ටික බේරාගෙන කුට්ටියක් කපාගෙන එනවා දැන් අන්න අර ඇස් ඇති නුවණැති මිනිස්සයා අහනවා ඔය මොකද්ද කියන්නේ අද මට මේ හොඳ අරටුවක් ලැබුණනේ ගහක් මං ඒක ගේනවා මේ ඔව් මිත්‍රයෝ ඔබට අද නම් මේ අරටුවෙන් ඔබට උමනා නම් ඇඳක් හදා ගන්න පුළුවන් පුටුවක් හදා ගන්න පුළුවන් මේසයක් හදා ගන්න පුළුවන් ඕන එකක් හදා ගන්න පුළුවන් මේ අරටුවෙන් එනිසා මේ අරටුව තමයි ගහක වටිනා කොටස දැන් බුදුරජාණන් වහන්සේ මේ උපමාව බොහොම දීර්ඝ කතාවක් මේක සූත්‍රයේ තියෙන්නේ මේ උපමාව අරගෙන මේ පිංගල කොච්ච බ්‍රාහ්මණයාට කියලා දෙනවා. ඉතින් පිංගල කොච්ච විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දේශනාවක් කරනකොට තව බොහෝ දෙනා මේක අහගෙන ඉන්නවා. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකාවන් සියෝ දෙනාම අහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් පෙන්නනවා මම මේ උපමාවක් කියලා දුන්නේ. මේ උපමාව අනුව මම මගේ ධර්ම මාර්ගයේ නෛර්යානික මාර්ගයේ මොකද්ද කියලා මම පහදලා දෙන්නම්. මගේ නෛර්යානික මාර්ගයේ ගමන් කිරීම සඳහා එනවා සද්ධාවන්ත කුලපුත්‍රයෝ ගිහිගෙන් ඉක්මිලා. ගිහිගේ අතෑරලා එනවා සද්ධාවෙන් අනේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇවිල්ලා මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව හැසිරිලා මම ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේවාදී දුක්ඛයන්ගෙන් අත මිදෙන්න ඕන කියලා වන්න ඇවිල්ලා පැවිද්ද ලබා ගන්නවා සීලේ සමාදන් වෙනවා හැබැයි මේ භික්ෂුව ටික දවසක් යනකොට ජනතාව ඇවිල්ලා වන්දනා කරනවා වන්දනා කරලා ආරාධනා කරලා ගෙදරට වැඩමවාගෙන යනවා දානමාන ආදීන් සංග්‍රහ කරනවා නොඑක් විදිහේ පරිසකාර ආදී වටිනා වටිනා දේවල් සිවුරු පිරිකර ආදී පූජා කරනවා දැන් මෙයා හිතනවා මේ තමයි සාසනේ මේ සාසනේ හරි වටිනවානේ මොන තරම් දේවල් ලැබෙනවද gedare hitiyanam මේව ලැබෙන්නේ නැහැනේ කියලා මේ ලාභ සත්කාර ආදියට මේ කීර්ති ප්‍රශංසා ආදියට ලොල් වෙනවා ලොල් වෙලා හො හිතනවා ඉතින් මට මෙහෙම ලැබුණට මේ හැම හාමුදුරුවන්ට ලැබෙන්නේ නැහැනේ මම මහ පුදුම වාග්යවන්තයෙක්නේ මං හරි වාසනාවන්තයෙක්නේ අනික් ස්වාමීන් වහන්සේලා එහෙම පිරිකර ආදී ගොඩ ගහගෙන කර ගහගෙන ඉන්නේ නැහැ එවනට මට නම් හරියට ලැබෙනවා මං ඉතින් ඒ ඔක්කොම කර ගහගෙන දායක දායකව උපස්සිනු ජනෙල්ලා වෙදෙන්නේ මට තියෙන මේ වාසනාව අනික් අයට නැහැ ඔන්න ඔහොම හිතනවා එක භික්ෂුවක් ඒ භික්ෂුව හරියටම අන්න අර කොලාතු මිටිය ගහේ කර ගහගෙන ගිය කෙනා හා සමානයි ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් එනවා සද්ධාවෙන් ගිහි ගෙයින් නික්මිලා අගාරස්මා අනගාරියන් පබ්බජිත්වා කියලා ඉතින් විස්තරේ තියෙනවා මේ අනගාරිකෝ ශාසනයේ පැවිදි වෙලා මෙහෙම ඉන්නකොට ලාභ සත්කාර සම්මාන ආදී ලැබෙනවා ඒ ලැබෙනකොට ඒ භික්ෂුව හැබැයි අර අර මුල් භික්ෂුව වගේ ඒවෙන් උද්ධාමයටපත් වෙන්නේ නැහැ ඒවෙන් මාන්නය උඩඟුකම දිනු කරගන්නේ නැහැ ඒ භික්ෂුන් වහන්සේ හිතනවා මේ වගේ ඉතින් අනික් හාමුදුරන්ටත් ලැබෙනවා ඇතිනේ. ඒ හන්දා මට ඉතින් ප්‍රශ්නෙකුත් නැහැ කියලා ඒ හාමුදුරුව මාන්නේ අහංකාරකම ආදී දියුණු කරගන්නේ නැහැ. ලැබෙන දේක් Tamanට උවමනාදී ලබා ගන්න අනික් ඒවා පරිත්‍යාග කරනවා. ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් මේ ශාසනයට එනවා. ලාභ සත්කාර ආදියත් ලැබෙනවා. ඒ භික්ෂුන් වහන්සේ හිතනවා මම මේ ශාසනයේ සිල් රැක්කොත් තමයි මට මේ ශාසනය පිහිට තියෙන්නේ. ඒ වගේ මට මේ පුද පූජා කරන අයට පිනක් ලැබෙන්නේ මං සිල් රැක්කොත්. එහෙනම් තමයි හොඳට මගේ සීලය ආරක්ෂා කරගන්න ඕන කියලා සීලය ආරක්ෂා කරනවා. මේව සීලය ආරක්ෂා කරගෙන ඒ භික්ෂුන් වහන්සේ එතනින් එහාට යමක් ගැන හිතන්නේ නැහැ. දැන් ඉතින් මං හරි සිල්වත්නේ. මං හොඳට සිල් රකින්න හැබැයි ඉතින් මේ අනික් අපේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා නම් මං වගේ සිල්වත් නැතුව ඇති. ඒගොල්ලෝ දුස්සීලෝ වෙන්නේ නැති. පේන්නේ නැහැනේ සීලයක් රකින්නවා. කියලා මේ විදිහට තමන් උසස් කොට සලකනවා අනික් අය
පහත් කොට සලකනවා. ඒකට බුදුහාඳුර පෙන්නුවේ අත්තු කංසේති පරම් වම්බේති කිය. තමා උසස් කොට හිතනවා මම තමයි හොඳම සිල්වතා, මම තමයි හොඳම ගුණවතා, අනික් අය ඔක්කොම දුස්සීලයෝ, අනික් අය ගුණ නෑ. මෙහෙම හිතනකොටම හැබැයි එයා අගුණවන්තයෙක් වෙලා. ඕනම කෙනෙක් මම උසස් අනිත් අය පහත් කියලා හිතනකොටම සමහර තමන්ගේ ධනයෙන් වෙන්න පුළුවන්, ගුණයෙන් වෙන්න පුළුවන්, සීලෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උගත්කමෙන් වෙන්න පුළුවන්. ඒවෙන් මොනවෙන් හරි කමන්නේ, තියෙන දේ මට, මේ තියෙන දේ අනික් අයට නෑ, මම උසස් ඒ අය පහත් කියලා හිතුවොත් ඒක පහත් ගතියක්. එතකොට මේතන හීනමානයක්, හීනමානයක් උපදිනවා. දැන් අපි ඔය සමහර කියන අපි මේ මහජාතිය, අපි මහාගමේ අය, ඈ අනික් අයට එහෙම නෑ. හැබැයි මෙහෙම මේ මහජාති මහාගම ලෝකෙම ජනතාවත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් අපි පුංචි ජාතියක්, ඈ අපි පුංචි ජාතියක් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපි මේ පිරිහෙලා කතා කරනවා නෙවෙයි, අපි මනින්ට යන්න හොඳ නෑ. මොනවෙන් හරි කමන්න අපි තව කෙනෙක් එක්ක මනින්න ගියොත් එතන මාන්නේ. මනන ලක්ෂණම් ලක්කණම් කියලා එකට කියන්නේ මනන ලක්ෂණ, මනින ලක්ෂණේ. ඊළඟදී මේ භික්ෂුන් වහන්සේ එහෙම අත්තුක්කංසන පරවම්බලද. හැබැයි තව භික්ෂුන් වහන්සේ නමක් ශාසනයට එනවා. ඒ එහෙම හිතන භික්ෂුව හරියට අර පොතු ගලවාගෙන ගහේ අරටුව කියලා පොතු ගලවාගෙන භික්ෂුව වගේ මේ අර මෝඩ පුජ්‍යලයා වගේ තමයි බුදුහාඳුර මේ සංසන්දනය කරනවා. ඊළඟ තව භික්ෂුවක් එනවා. ඒ භික්ෂුවට ලාභ සත්කාරත් ලැබෙනවා, සීලෙත් ආරක්ෂා කරනවා. හැබැයි ඒ භික්ෂුන් වහන්සේ අර විදියට අත්තුක්කංසන පරවම්බල නැහැ. තමා උසස් කොට හිතන්නේ නැහැ, අනික් අය පහත් කොට හිතන්නේත් නැහැ. ඒ නිසා එයාලගේ අර මාන්නේ උඩඟුකම ඒවා ඇත්තේ නැහැ. ඒ නිසා මං වගේම අනික් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් සිල්වන්ත වෙන්න ඇති, උන්වහන්සේලා සිල් රකින්නවා ඇති. ඒ නිසා උන්වහන්සේලාත් එක්ක ඇසුරු කරන එක හොඳයි කියලා උන්වහන්සේලාත් එක්ක හොඳ ඇසුරෙන් සතුටින් ඒ සිල් රකින්න. හැබැයි සීලෙන් එහාට ආය යන්නේ නැහැ. ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් ශාසනයට එනවා. උන්වහන්සේ ශාසනයට ඇතුල් වෙලා අර සිව්පසාදිය දායක දායිකාවන්ගෙන් ලබා ගන්නවා, ලැබෙනවා. ඒවට ඇලින්න බැඳෙන්න යන්නේ නැහැ. සීලය හොඳට රකින්නවා. සීලය හොඳට රැකගෙන කල්පනා කරනවා ඊළඟදී මෙතනින් එහාටත් මේ ශාසනය තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන් හෝ වෙනත් රහතන් වහන්සේ නමක්ගෙන් කර්මස්ථාන ලබාගෙන සමාධි භාවනා වඩනවා. සමාධි භාවනා වඩනවා. සමාධි භාවනා කියුවාම අපිට තියෙනවා ශාසනය උගන්වලා සමචත්තාලීස සමත භාවනා, සමචත්තාලීස විපස්සනා භාවනා කියලා 40ක් සමත භාවනා තියෙනවා, 40ක් විදර්ශනා භාවනා තියෙනවා. ඒ නිසා මේ භාවනාවක් සමත භාවනාවක් අරගෙන මේ භාවනාවේ දිගින් දිගටම භාවනා කරන යනවා. මා මීට පෙර කොහොමද හිත සමාධිගත වෙන්නේ මේ භාවනාවක් කරන්න කියන එක අපේ ධර්මදේශනා මාලාවල කියලා දීලා තියෙනවා. හඳ හුඟක් අරමුණු අරගෙන නෙවෙයි අපේ හිත සමාධිගත කරන්න නම් එකම එක අරමුණක් ඔස්සේ අපේ හිත දියුණු කරන යන්න ඕන. බුදු ගුණ ගත්තොත් අරහං 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 එච්චරයි. තව බුදු ගුණ ගොඩක් තියෙන, අනන්ත බුදු ගුණ තියෙන, ඔක්කොම හිතන්න ගියොත් හිත අනන්තයට යනවා. ඒ නිසා අරහං ගුණේ විදිහට මෛත්‍රී භාවනං සුවපත් වෙම්මා සුවපත් වෙත්වා. මම නම් සුවපත් වෙම්මා ඔබ සුවපත් වෙත්වා කියලා මේ විදිහට මෛත්‍රී භාවනාවේ එක අරමුණයි. මේ විදිහට දිගටම එක අරමුණේ ගමන් කරන මේ හිත අර පිට එහා මෙහා දුවන හිත සංසුන් වෙනවා. හිත සාමකාමී වෙනවා. හිත සමාහිත බවටපත් වෙනවා. හිතේ බොහෝම හොඳ සාමය ඇති වෙනවා. හිත සමාධිගත වෙනවා. හිතේ ඒකාග්‍රතාවය ඇති වෙනවා. අනේක තමයි භාවනාවගේ. දැන් මේ භික්ෂුන් වහන්සේට සමාධිය දැන් උපදවා ගන්නවා. ෂා මන් දැන් හරි හිතේ සමාධියක් තියෙනවා. මට හරි සුවයක් තියෙනවා. ඔය ලෝකේ රජකමක් කරාට වඩා, සක්විත රජ වුණාට වඩා භාවනාවක් කරලා එක ක්ෂණයක් සමාධිය හිතේ තියා ගන්නවා නම් සක්විත රජ සැපතට වඩා මේ සමාධි හිතෙන් ලැබෙන සුවය ඊට වඩා ඉතා උසස් උතුම්. හැබැයි මේ භික්ෂුන් වහන්සේ සමාධියෙන් එහාට යන්නේ, අනේ මේ සමාධිය කොච්චර හොඳද. හැබැයි මේ සමාධිය ඉතින් මට නම් තියෙනවා, මේ අනෙක් භික්ෂුන් වහන්සේලා නැතුව ඇති. ඒ නිසා තමයි මේ භික්ෂුන් වහන්සේලා හයියෙන් ගමන් බිමන් යනවා, හයියෙන් කතා කරනවා,
හයියෙන් වැඩ කරනවා. මට නම් සමාධිය තියෙනවා. අනික් භික්ෂුන්ට එහෙම නෑ. ඔහොම හිතන භික්ෂුන් වහන්සේ හරියට අර ගහේ සිවිය ටික ගලවගෙන එන කෙනා වගේ තමයි බුදුහාඳුරු උපමා කරනවා. ඊළඟ තව භික්ෂුන් වහන්සේ නමක් මේ තව කුල පුත්‍රයෙක් එනවා ශාසනයට. භික්ෂුත්වය ලබා ගන්නවා, සිව්පසය ලැබෙනවා, සීලෙත් රකින්නවා, සමාධි භාවනාවක් කරනවා. හැබැයි ඒ භික්ෂුව හිතන්නේ නැහැ මේ සමාධිය මට විතරයි කියලා හිතන්නේ නැහැ. අත්තුක්කංසන පරවම්බන එතන නැහැ. අනික් මේ භාවනා කරන භික්ෂූන්ටත් සමාධිය ඇති, මට වගේම සමාධි සුවේ ඇති කියලා උන්වහන්සේ හා සමානව සමාහිත වෙනවා. ඊළඟදී ආය තව භික්ෂුන් වහන්සේ තව කුළු පුත්‍රයෙක් එනවා මේ සම්බුද්ධ ශාසනයට පැවිදි දම් රකින්න කියලා. ඒ ශාසනයට ආවොත් අනිවාර්යයෙන්ම දැන් මේ අම්මා කෙනෙක්ගේ පුතෙක් මගේ පුතා මහණුණා කියලා කිව්වහම මහණුණන් පස්සේ මගේ පුතා නෙවෙයි. එතකොට අපේ හාමුදුරුවෝ හැම දිනාටම අයිති පොදු හාමුදුරනමක් වෙනවා. එතන අම්මා තාත්තටත් අනිවාර්යයෙන් තමන්ගේ පුංචි පුතාට දැන් සිවුරක් දරාගෙන පැවිදි වුණා නම් වන්දනා කරන්න සිද්ධ වෙනවා. එතන ඉඳලම ලෝක සත්ත්වයාගේ වැඳුම් පිදුම් ගරු සත්කාර සම්මාන ලැබෙනවා. මේවා ලබා ගන්නවා, දැන් සීලෙත් රකින්නවා, සමාධියත් දියුණු කරනවා. එතනින් එහාට මේ භික්ෂුන් වහන්සේ දැන් අර භාවනාවේ තව යනවා. අපි හිතමු මෛත්‍රී භාවනාවෙන් සමාධිය ඇති වුණා නම් ඒ මෛත්‍රී අරමුණම තවත් මෙනෙහි කරන යනවා. සූපත්තිත්ව සූපත්ති මෛත්‍රී භාවනා කරනකොට පුජ්‍යලයේ සම්පූර්ණ ශරීරය අරමුණට ගන්නෙ නැහැ. මේ ඕනම සත්වයේ මේ ජීවිතේ පාලනය කරන ජීවමේ බලයේ තියෙන්නේ මේ නළල මැද්දේ, මැද මොලේ. මැද මොලේ නළල මැද්දේ තමයි මේ ජීවමේ බලය පිහිටලා තියෙන්නේ. ඉතින්නේ ජීවිතේට අපේ අරමුණ තියාගෙන මම මේ මෛත්‍රී වඩන්නා වූ මාගේ හිතවතා මිත්‍රයා මිතුරිය සූපත්තිත්ව සූපත්තිත්ව සූපත්තිත්ව. මොකද මේ මුළු විශ්වයේම තියෙනා වූ ශක්තිය උරාගන්නේ අපේ ඇතුළාන්තයේ අපි දියුණු කරගත්තා වූ ආධ්‍යාත්මික ශක්තිය විශ්වයට විහිදුවා හරින්නේ අපේ මේ නළල මැද්දේ තියෙන මේ බ්‍රහ්ම මණ්ඩලෙ. ඒකට අපි බ්‍රහ්ම මණ්ඩලය කියලා කියනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් එකට අපි කියනවා ওই වචනේ මම කියලා තියෙන විතරම හයිපොතලමස් කියන එක. මෙන්න මේ ශක්ති ඉන්ද්‍රිය, මේ බලවත් ඉන්ද්‍රිය තුලින් තමයි අපි මෛත්‍රිය අපිට ලබා ගන්නෙත් විශ්යෙන් ලෝකයාට මෛත්‍රිය පිට කරන්නේ. එයා මෙහෙම භාවනා කරන යනකොට එයාට ඇති වෙනවා අංග පහක්. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. දැන් මේ භාවනාවේ විතර්ක ඇති වෙනවා. මේක හරි ධාරණද මේ මොකද්ද වෙන්නේ කිය. අර අපි අරමුණු කරගත්ත රූපේ වෙනස් වෙවි පේනවා. ඒ වගේම මේ විචාරාත්මකව දැන් මෙනෙහි කරනවා මේකම යන මාර්ගේ හරිද වැරදිද කියලා විචාරලා බලනවා. මෙනෙහි කරලා බලනවා. ඊළඟදී මේ භාවනාව කරන යනකොට හිතේ සමාධියත් එක්ක ඉදිරියට යනකොට හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒක ආධ්‍යාත්මික ප්‍රීතිය. ඒකේ හිතේ සුවයක් ඇති වෙනවා. ඒක ආධ්‍යාත්මික සුවය. ඒ බාහිර දේවල් වලින් ලබන ප්‍රීතියෝ සපේ නෙවෙයි. ඊළඟ තවත් දුරට අපි මේ භාවනා යනකොට හිත දැන් ඒ අරමුණේ එකම අරමුණේ හේවත් ඒකාග්‍රතාවයට පත් වෙනවා. ඉතින් ඒකාග්‍රතාවයට පත් වුණාම දැන් මොකක්ද තියෙන්නේ? දැන් සමාධිය නිරුද්ධ වුණා. දැන් තියෙනවා පළවෙනි ධානය. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිතම් පටමජ්ජාන උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධානයට ඇවිල්ලා වාසය. දැන් එතන නිරෝධයක් පේනවා. මොකද්ද නිරෝධය? ඉස්සල්ලා අර ලාභ සත්කාරවලට ඇලුනා මේ භික්ෂුවට එනකොට ඒව ඇලෙන්නේ නැහැ, අතෑරියා, නිරුද්ධයි. ඊළඟ සීලය ආරක්ෂා කරලා සීලය තමයි සාසනේ උතුම්ම ගුණය කියලා. නමුත් ඒක තේරුම් ගත්තා ඒක නෙවෙයි කියලා ඒකත් නිරුද්ධ කරා සමාධියට ආවා. දැන් සමාධියත් නෙවෙයි තව ඉදිරියට මේ සාසනේ යන්න ඕන කියලා භාවනා කළා. එතකොට සමාධියත් නිරුද්ධ වුණා. දැන් පළවෙනි ධානයට ආවා. දැන් පළවෙනි ධ්‍යානට ආවම කර්මස්ථාන ලැබෙනවා. ඔතනින් නවතින්නේ නැහැ ශාසනේ. තව ඉදිරියට ආධ්‍යාත්මික බලය දියුණු කරන්න පුළුවන්. එහෙම දියුණු කරනට අර විතර්ක විචාර කියන දෙක නැති වෙලා යනවා. දැන් ප්‍රීතිය, සැපය, මේ ඒකාග්‍රතාවය. ප්‍රීතිය, සැපය, ඒකාග්‍රතාවය කියන දෙවෙනි ධ්‍යානයට දැන් එනවා. දෙවෙනි ධ්‍යානට එනකොට වෙන්නේ මොකද? අර පළවෙනි කියන ධ්‍යානය දැන් හිතෙන් නැති වෙලා යනවා, නිරුද්ධ වෙනවා. ඊළඟදී දැන් එයා තවත් දුරට මේ භික්ෂුන් වහන්සේ භාවනා කරන යනවා. භාවනා කරන යනකොට
ප්‍රීතිය නැතුව සුඛ ඒකාග්‍රතාව කියන සැපයි ඒකාග්‍රතාවයි. ආධ්‍යාත්මික සුවේයයි හිතේ ඒකාග්‍රතාවය කියන එකම අරමුණක දැන් හිත තියාගෙන ඉන්න පුළුවන්. දැන් භාවනා නොකරන කෙනෙකුට එහෙම ඉන්න බෑනේ. දැන් මේ බණ ඇහුවා වුණත් බණ අහනකොටත් හිත වෙන කොහෙවත් යනවා. නේද? අපි මොන වැඩක් කරත් දැන් සමහරට අම්මා කෑම ටික උයනවා, එළවලු කපනවා, එතකොටත් හිත වෙන කොහෙවත්. ඒ හන්ද ඇඟිල්ලක් කැපෙනවා. ඇයි සිහිය නෙවෙයිනේ කරන්නේ? ඒ හන්ද සිහිය දුවනවා. නමුත් භාවනා කරන කෙනාගේ එන්ටෙන්ටම මේ සිහිය එකතැනකට වෙනවා, එක අරමුණකට වෙනවා, නාභිගත වෙනවා. ඒක තවත් දුරට ගෙනියන්න පුළුවන්. තවත් එහෙම භාවනා කරන යනකොට අර ප්‍රීතියත් නිරුද්ධ වෙලා, සැපයත් නිරුද්ධ වෙලා, දැන් ඒකාග්‍රතාවයේ සහ උපේක්ෂාවට හිතපත්. දැන් අපේක්ෂා නැහැ, හිත උපේක්ෂා වෙනවා, හිත මධ්‍යස්ත වෙනවා. හිතේ මධ්‍යස්ත භාවය ඇති වෙනකොට හරිම පුදුම සැහැල්ලුව. කය හරිම සැහැල්ලුයි, හිත හරිම සැහැල්ලුයි. හරිම පුදුම විදිහේ සුවයක් දැන් දැනෙනවා. හැබැයි මේක ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? අනේ සුවයි සුවයි, උපේක්ෂාව හොඳයි, උපේක්ෂාව මමය මගේ කියලා ගත්තොත් එහෙම අන්න ආත්ම තණ්හාව ආව, එතනින් යාර සාසනේ ගමන යන්න බෑ. ඒ නිසා මේකත් අපි නිරුද්ධ වෙනකම් භාවනා කරන්න. නිරුද්ධ වෙනකම් භාවනා කරන්න. නිරුද්ධ වෙනකම් භාවනා කරනකොට අපිට එනවා දැන් මේ හතරවෙනි ධානි දක්වාවා. හතරවෙනි ධානි අපි නිරුද්ධ කරලා එහාට තව ඉදිරියට අරමුණ මෙනෙහි කරන යනකොට දැන් අපිට දැන් රූප දැන් ඔය හතරවෙනි ධානිය දක්වා පහල කරගත්තනම් ඒ අයට ඒකේ විපාක වශයෙන් ලැබෙන්නේ රූප සහිත බ්‍රහ්ම ලෝකික උප්පත්තිය. නමුත් එයා දකිනවා මේ රූපේ ඉපදුනොත් දුකයි. රූපේ කොතන හරි පහල වුණොත් දුකයි. නිසා රූප නැති ලෝකයකටම යවන්න ඕන කියලා අරමුණු කරගෙන භාවනා කරන යනවා. මේ අහස අනන්තයි. මේ අහස අනන්තයි. මෙහෙම භාවනා කරන යනකොට තමන්ගේ මනස මුළු අභ්‍යවකාශ පුරාම මනස පවතී. එතකොට කියනවා ආකාසානංචායතනේ කියන අරූපාවචර පළවෙනි ධානය ඇති වෙනවා. එතකොට අර මුලින් ලබා ගත්තා වූ ධ්‍යාන හතරම නිරුද්ධ වෙලා ගිහිල්ලා දැන් තියෙන්නේ ආකාසන්. දැන් අපේ මනස පවතින්නේ මුළු අභ්‍යවකාශය පුරාම පැතිරිලා. නමුත් එයා හිතනවා මේ අභ්‍යවකාශය නෙවෙයි සත්‍ය කියන්නේ තව ඉස්සරහට යන්න ඕන. මෙයා ඒකත් තව ඉදිරියට මෙනෙහි කර කර යනවා. මෙනෙහි කර කර යනකොට අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙහෙම යනකොට ඊළඟට තමන්ගේ මේ මොකේටද දැනෙන්නේ මේ ආකාශේ? තමන්ගේ විඥානේ. හිතටයි දැනෙන්නේ. ඒ නිසා මේ විඥානේ මම පතුරවන. ඒ විඥාන අනන්තම් විඥානං අනන්තම් විඥානං කියක භාවනා කරනකොට මේ විඥානේ හෙවත් අපේ හිත මුළු විශ්වය යම් තරමක්ද ඒ තරමටම අපේ මේ මනස පැතිරලා යනවා. බලන්න මේ පුංචි ශරීරය ඉඳගෙන කොච්චර දෙයක් හිතට කරන්න පුළුවන්ද? දැන් විශ්වයේ කිසිම රහසක් නැහැ. විශ්වයේ කිසිම රහසක් නැහැ. විශ්වයේ සිදුවෙන හැම දෙයක්ම Tamanට හරි ලස්සනට අපි අර මේ මහා විශාල දුරේක්ෂකින් බල බලා අභ්‍යවකාශයේ පරීක්ෂණ කරනා වගේ ඊටත් වඩා බොහොම ලස්සනට අභ්‍යවකාශයේ ග්‍රහයෝ ගමන් කරන හැටි, ඒ රේඛාවල් ඔස්සේ යන හැටි, ග්‍රහ චලන වෙන හැටි, ග්‍රහ මාරු වෙන හැටි, ග්‍රහ යුද්ධ සිද්ධ වෙන හැටි, ඊළඟදී චන්ද්‍ර ග්‍රහණ සිද්ධ වෙන හැටි, සූර්ය ග්‍රහණ සිද්ධ වෙන හැටි, තාරකාවල් කඩාවැටෙන හැටි, උල්කාපාත කඩාවැටෙන හැටි, මේ වගේ මේ ඔක්කොම ලස්සනට පේනවා මේවා. ඒ තරමට මනස දැන් දියුණු වෙලා. ඊට පස්සේ ඒකත් ඉක්මවලා යනවා. මේක නෙවෙයිනේ මේ සත්‍ය මාර්ගය කියන්නේ. නෛර්යානික මාර්ගය කියන්නේ මේක නෙවෙයි. මේවා දැක දැක ඉන්නේ නෙවෙයි. තවත් ඉදිරියට යන්න ඕන කියලා දැන් අනන්තම් විඥානම් 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 කියක යනකොට දැන් එනවා ආකින්චඤ්ඤායතන කියන ධානය. ඒ අරූපාවචර දෙන ආකින්චඤ්ඤායත. ආකින්චඤ්ඤායතන කියන්නේ නත්ති කිංචි. නත්ති කිංචි. නත්ති කිසිවක් නැහැ. දැන් කිසිවක් නැහැ. අර පේනවා ඔක්කොම කැඩි කැඩි බිඳි බිඳි යනවා පේනවා. ග්‍රහ වස්තු විනාශ වෙනවා, ලෝක විනාශ වෙනවා, චක්‍රාවාට විනාශ වෙනවා. ඒ ඔක්කොම පේනවා. දැන් ඒකේ යනකොට දැන් ඊළඟදී පේනවා මොකක්වත් නැහැනේ. මේ ලෝකේ මොකක්වත් නැහැ, ඔක්කොම හිස් වෙලා යනවනේ, නැති වෙලා යනවනේ. ඒක දැන් ඒ කිසිවක් නැත කියන අනන්ත මනෝමය ආධ්‍යාත්මික බලයේ තමා තුළ උපදිනවා. නමුත් මෙතනත් නෙවෙයි, මට මොකක් හරි තියෙනවනේ මෙතන. මේකන ඇත්තෙත් නැහැ, නැත්තෙත් නැහැ. මෙතන නැහැ තමයි. හැබැයි ඉතින් මට ඒ දැනෙනවනේ මොකක් හරි. මට මොකක් හරි දැනෙනවා. ඒ නිසා නේව සංඥා නා සංඥාවක්.
ඇත්තෙත් නෑ බැලුව එක නැති වෙනවා බලනකොටම නැති වෙනවා. ඇයි හැම අංශුවකම ධාතු අංශුවකම ස්වභාවේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණකන්ද රසෝජා කියන මේ සුද්දාස්තිකේම ස්වභාවයේ හේතුවක් නිසා ඇති වෙනවා ක්ෂණයක් පවතිනවා ඊළඟ ක්ෂණේ නැති වෙනවා. උප්පාදෝ පඤ්ඤාය තිතම් පඤ්ඤාය තිතස් සංයතත්තං පඤ්ඤායති. මේක මෙහෙම මෙනෙහි කරන යනකොට දැන් ඊළඟදී ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කිය කියා දැන් ඔහොම මෙනෙහි කරන යනකොට මේ මගේ හිතට පහළන මේ ධ්‍යාන බලනේ. මේ ධ්‍යාන බලය කියන එක මොකද්ද? එතින්ද යාට පහළ වෙනවා දැන් ඥාන දර්ශන විසුද්ධිය කිය. ඥාන දර්ශනේ පහළ වෙනවා. ඥාන දර්ශනේ මොකද්ද? මේ සියල්ලම ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක තමයි අවසානට ඥාන දර්ශන. ඒක තමයි නියම විදර්ශනාව. හැබැයි මේක නිකන් අපි මේ බණ කියනකොට අහන අනිත්‍යයි දුකයි අනාත්මයි පොතේ බලන අනිත්‍යයි දුකයි අනාත්මයි නෙවෙයි. දැන් අපි එක්තරා ආධ්‍යාත්මික මාර්ගයේ හිත සූක්ෂම කර කර සූක්ෂම කර කර සියුම් කර කර දැන් ඉදිරියට ඉදිරියට මේ භාවනා මාර්ගයේ මේ ශ්‍රාවකයා ගියා. මේ ආර්ය ශ්‍රාවකයා ගියා. දැන් එහෙම එනකොට අවසාන දැන් පේනවා මේ සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි. හිස් දෙයක්. නොයෙලි එහෙනම් මේ හිස් දෙය ගැනම මගේ කියලා අල්ලගන්න දෙයක් තියෙනවද? නෑ. මේකේ නොයෙලිය යුතුයි. නොයෙලිය යුතු නම් එහෙනම් මේක අත්හැරිය යුතුයි. මේක අත්හැරිය යුතුයි. ඒ හන්දා මේ සියල්ලක්ම නිරුද්ධ වෙනවා. ලෝක ධාතුවේ තිබෙන්නා වූ භෞතික වස්තු, අභෞතික වස්තු, ඒ වගේම සවිඥානක වස්තු, අවිඥානක වස්තු, මේ සෑම දෙයකම ස්වභාවය මොකද්ද? සියල්ලක්ම නැතිවි 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 නැතිවි. ඒ නිසා ඔය දස විදර්ශනා ඥාන, සප්ත විසුද්ධි ඥාන කියලා කියන්නේ මේවයි. මේ ඥාන අපේ මනස තුළ ඉතාම පිළිවෙලට පහළ වෙන්න පටන් ගන්නවා. ආ එකක් ඇරලා පන්නලා තව එකක් පහළ වෙන්නේ නැහැ. දැන් අපි පාඩමක් නම් අපිට පුළුවන් දක්ෂම ළමයි මෙයා හරිම දක්ෂයි. එහෙනම් මෙයා මේ එකපාරටම මේ හත වසරෙන් අටර දාන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ඥාන මාර්ගයේ හැම වෙ ඥාන මාර්ගයේ හරියටම අපේ ඒ අර රේල් පාරට ගෙන උස්සලා හදලා හදලා රේල්ලුව ගෙනල්ලා තිබ්බා වගේ ඒක උඩ තිබ්බා මේක හරියටම යාට මෙයාට ගමන් කරන්නා වගේ තමයි අපේ මේ ඥාණය. දැන් අර නෛර්යානික ධර්මය කියලා කියන්නේ ඒකයි. නිර්වාණයට පමුණවන්නා මේ පීල්ල උඩට අපේ හිතපත් වුණාම ආයෙ එහෙම හේ දුවන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට හරි භයානක තත්වයක් ඇති වෙන අපිට. මොකද්ද? පුදුම විදිහේ මාර බලවේගෙ මෙතෙන්දී බලපාන්න පටන් ගන්නවා. අපේ බෝසතාණන් වහන්සේ මේ මාර්ගයේ ගිහිල්ලා අර දස බිම්බරක් මාර සේනාව ආව කිව්ව අන්න ඒ වෙලාවේ තමයි. ඉවරයක් නැතුව සිත සිතුවිලි මාර බලවේගෙන් ඉඳ පටන් ගන්නවා. එපා එපා ඔතෙන් යන්න එපා යන්න එපා කීක নানা ප්‍රකාර විදිහේ අවහිරතා සංයෝජන ඇති වෙනවා. ඒවට කියන්නේ සංයෝජන කියන්නේ සංසාරයේ බැඳලා තබන්නා වූ මේ බැමුන් 10ක් තියෙනවා. ඒ බැමුන් 10ක් තියෙනවා. ඒ බැමුන් 10න් පළවෙනිම බැම්ම තමයි මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ කියන වැරදි දැක්ම. මේ ශරීරය මමය මගේ කියන වැරදි දැක්ම. මේ දැක්ම අපි තුල තියෙන තාක්කල් පින්වතුනි අපට මේ සංසාර දුකින් යන්න බෑ. නිර්වාණ මාර්ගයටවත් වැටෙන්න බෑ. ඒ නිසා අපි භාවනාව ආරම්භ කරනකොටම පටන් ගන්න ඕන මේ කය සැහැල්ලු කරලා. මේ ශරීරය මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ සැහැල්ලු කරලා පටන් ගන්න එක. ඊට පස්සේ දැන් මේ භාවනා මාර්ගයනකොට තමයි දැනෙනවා ඇත්තෙන්ම මට කයක් දැනින්නේ. දැන් ඔය ධ්‍යාන තත්ත්වයට එනකොට කයක් ගැන දැනින්නේම නැහැ. කයක් දැනින්නේම නැහැ. සමහර අය හොඳට ධ්‍යානගත වෙලා ඉනකොට එකපාරට ශරීරේ වීසි වෙලා වැටෙන වෙලාවල් තියෙනවා. ඒ මොකද කය ඉතාම සැහැල්ලු වෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී අර ඥාන දර්ශන පහළනවා. මේ ඥාන දර්ශනත් ඒ කියන්නේ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හැම මේ චක්‍රාවාට ඒ වගේ මේ විශ්ව විද්‍යාඥයෝ කියන පරිශීලනය කරන ලද එක විශ්වයක. හැබැයි තේරුම් ගන්නට බුදු දහම අනුව අපි හොයාගෙන යනකොට අපිට පේනවා විශ්ව හතක් තියෙනවා. විශ්ව හතක් තියෙනවා. එක විශ්වයක් ඉවරනකොට තව විශ්වයක් හැදෙනවා. ඒ විශ්වය ඉවරනකොට තව විශ්වයක් හැදෙනවා. මෙහෙම රවුමට විශ්ව හතක් තියෙනවා.
මේ විශ්ව හතමත් විනාශ වෙලා යනවා. ඔක්කොම අනිත්‍යයි. හිස් වෙලා යනවා. නොයලිය යුතුයි. ඒව අල්ලා නොගත යුතුයි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ ලෝකයේ සියල්ලම නිරුද්ධයි. නිරුද්ධ නම් මොකද වෙන්නේ? නිරෝධෝ නිබ්බානಂತಿ ඥාන. මේ ලෝකයේ සියල්ලම හිස් වුණා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ශුඤ්ඤතෝ ලෝකං අවික්කස්. මේ ලෝකයේ හිස් දෙයක් වශයෙන් ඔබ දැන් බලන්න. දකින්න ඔබගේ ආධ්‍යාත්මී මනසින්. දැකලා මොකද්ද කරන්න ඕන? මා ලෝකං පුනරාගමි. ඔබ මේ ලෝකයට ආය පුනරාගමණය කරන්න එන්න එපා. ඇයි? ආය දෙවියෙක් වෙලා, බ්‍රාහ්මණයෙක් වෙලා, මාරයෙක් වෙලා, යක්ෂයෙක් වෙලා, මොකෙක් වෙලා ආවත් අපි හිස් වෙලා යනවා. නැති වෙලා යනවා. එහෙනම් මොකද්ද මේ ලෝකෙට ආය ඉපදීම ප්‍රාර්ථනා කරන? සක්විති රජත් මැරෙනවා. මහා බ්‍රාහ්මයාත් නැති වෙලා යනවා. මහා රාහු අසුරේන්ද්‍රයාත් නැති වෙලා යනවා. සියලුම දෙනා නැති වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ පළක් තියනවද? එන්න ඕනද තවසරයක් මේ ලෝකෙට? බලලා යන්න. නෑ, අපි බලපු දේවල් ඔක්කොම ඉවරයි. දැකපු දේවල් ඔක්කොම ඉවරයි. විඳපු දේවල් ඔක්කොම ඉවරයි. මේ ඥාණයෙන් තේරෙනවා මේ ඔක්කොම හිස්. එහෙනම් නොසිස්සු තැන කොතනද? නොසිස්සු තැන ලෝකෝත්තර සංකා. අර ශරීරේ මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒ වගේ මට කිසිම සැකයක් මේ ශාසනයේ ඇත්තේ නෑ. විචිකිච්ඡාවක් මට නෑ. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන, සීලය ගැන, පෙරාත්ම ගැන, පසුආත්ම ගැන, පෙරපසුආත්ම දෙක මේ අටතැන්නේ තියෙන සැකය සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. මේ සම්බුද්ධ ශාසනයම තමයි මේ නෛර්යානික මාර්ගය. නිවන් මාර්ගයේ වෙන තැනක නෙවෙයි කියන අවබෝධයනවා. අන්න මේ ආර්ය ශ්‍රාවකයන් දැන් සක්කාය දිට්ඨිය නැති වෙනවා, විචිකිච්ඡා නැති වෙනවා, සීලබ්බත පරාමාස නැති වෙනවා. මේ සංයෝජන තුනත් බැමුන් තුනම කඩලා සෝවාන් මාර්ගයෙන් උතුම් අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නවා. ඔබ සියලු දෙනාම ප්‍රාර්ථනා කර පරිදි තම තමන්ගේ අතරේ ඉඳලා මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අතපුරා හිතපුරා අනුමෝදන් වේවා. ඒ අය මේ පින් අනුමෝදන් කළා පරලෝ ඉඳලත් මේ ධර්මය අහලා සතුටු වේවා. ඔවුන් ධර්මාන්තරණ ප්‍රතිපත්ති පුරාගෙන ඉතා ඉක්මනින්ම මේ දුක් සහිත සංසාරයෙන් එතර වී ලබන උතුම් අමා මහ නිවන් දකිත්වා කියලා අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සදා සාදු සාදු. ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම ඥානයේ බලෙන් මෙලවදීම ඒ උතුම් ධර්ම ශාන්ති අවබෝධය ලබාගෙන උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ ගාල කනම්පිටියේ පුරාණ අම්පිටියේ භාවනා මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධමයුත්තික මහානිකායේ මහාධිකරණ සංඝනායක කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද කෑගල්ල උද්වේවල පඤ්ඤාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබීවා කිය අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.